හරි ලයි මදගදයාගන්න මේ අතාත්තික ප්‍රතිබිම්බ කියන්නේ හරියට හීනයක් වගේ. හරි හීනයක් වගේ හීන ආකාර දෙකක් තියෙනවන්. එකක් තමා ඔගොල්ලොන්ට නිදාගන්න දෙ නැති හීන, අනිත්තක තමා ඔගොලු නින්දෙදි දකින හීන. හරි නිදාගන්න දෙන්න තිහින කියන්න ඔගොල්ලොන්ට ඒතුනක් යන්න ඕන ඒක දරුණු හීනයක් තියෙන. ඔගොලු අනාගතයේ මෙහෙමයි වෙන්න කියල ඔගොලු මවාගත්ත රූපයක් තියෙන. අනාගතයේ අම්මට තාත්තට සලකන්නේ මෙහෙමයි, අනාගතයේ තමන්ගේ නිර්මාණය වෙන පරම්පරාව ජීවත් වෙන්න ඕන මෙහෙමයි. හරි මම බස් එකේ ගියාට ඒගොල්ලෝ එහෙම නෙවෙයි යන්න ඕන කියලා තමන් මවාගත්ත හීනයක් තියෙනවානේ. ඒ හීනය සමහර විට තමන්ට නිදාගන්න දෙන්නේ නැති තරම් ප්‍රබල හීනයක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒගොල්ලෝ අද ගෙදර ගියා පාඩම් කරා රයිට් නිදි මත එනවට නිදාගන්නේ නැහැ ඔයගොල්ලෝ. ශරීරයට නිින්ද අවශ්‍ය හින්දා නිදාගන්නේ. හරිද? ඉතින් ඔයගොල්ලෝ නිදාගන්න දෙන්නේ නැති හීනයක් ඒක. නිදාගන්න යනකොට ඇඟට පොඩ්ඩක් මාංශි නිදාගන්න යනකොට අර හීනේ මතක් වෙනවා. හරිද? ඒතකොට නිදාගන්න හිතෙන්නේ නැහැ. ගිහිල්ලා ආයෙ වැඩ කරන්නයි දෙනවා. හරිද? හෙටට දාලා තියෙන හෙටට අද ප්ලෑන් එක ඉවරයි දැන් කරලා ඉවරයි. දැන් නිදාගන්න යන්න යනවා. හැබැයි හෙට ප්ලෑන් එකෙත් ටිකක් කරන්න හිතෙනවා. හරි? එච්චර දරුණු හීන තියෙනවා නිදාගන්න දෙන්නේ නැති හීන. ඒ හීන නෙවෙයි මම මෙතනදී කියන්නේ. හරි නින්දෙදි දකින්න හීන. නින්දෙත් දකින්න හීන. ඒවා තියෙනවනේ බං නින්දෙදි උඹලා සිරා හීන දකින්නවනේ. හරිද? මම ගන්නවා නිල් පාට කාර් එකක්. හරි අරයට අරන් දෙනවා රෝස පාට කාර් එකක්. රෝස පාට කාර් එකක් අරන් දීලා දෙන්න දැන් ඔන්න වැඩට යනවා. අපි දෙන්නගේ ෆ්ලැට් එක තියෙනවා තට්ටු 40ක් විතර උසයි. ඒකේ අපි ඉන්නේ 43 වෙනි තට්ටු මොකක් හරි එක ඉන්නවා. අනිත් ඒවා ඔක්කොම අපි රෙන්ට් කරලා තියෙන්නේ. ඒ රෙන්ට් එකෙන් තමයි අපි දෙන්න ජීවත් වෙන්නේ. ඔක්කොම ඊ එක නින්දෙත් දකින්න හීන තියෙන්නේ. ඒ නින්දෙදි දකින්න හීන තියෙන්නේ. ඒව ඇත්තටම නෑනේ. හරි ඒව හැබැයි අපිට පේනවනේ නේද? පේනවා අපිටනේ නින්දෙත් දකින්න හින. ඒ වගේ තමයි අතාත්වික ප්‍රතිබිම්බයක් කියන්නේ. අපිට බලා ගන්න පුළුවන්. හැබැයි තිරයකට ගන්න බෑ. ඉතින් තිරයකට ගන්න ඇත්තටම ආලෝක කිරණ ඒක හරහා යන්නේ නෑ. ඒ නින්දෙත් දකින්න හින.